මේ අන්තර්ජාල භාවිතයට ජංගම දුරකථන භාවිතයට විද්‍යුත් උපාංග භාවිතයට දරුවන් තරුණීන් යම්කිසි ආකාරයක අබ්බහිතාවයක් පෙන්නුම් කරන ප්‍රවණතාවයක් තිබෙනවා. දවසේ විශාල කාලයක් ජංගම දුරකථන පරිහරණයට අන්තර්ජාල භාවිතයට හුරු වෙලා තිබෙන බවක් අපිට පේන්න තියෙනවා, යොමු වෙලා තිබෙන බවක් පේන්න තිබෙනවා. මේ සමගම දරුවන්ගේ සිතුම් පැතුම් ආකල්ප විතරක් නෙවෙයි චර්යා රටාවන් පවා වෙනස් වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ අබ්බහිකාරී තත්ත්වයන් සමග දෙමව්පියන් ව්‍යාරකරුවන් සහ මේ දරුවන් අතර යම් යම් ආකාරයේ මතභේදාත්මක තත්ත්වයන් ඇති වුණු අවස්ථාවක් පවා අපි නිරීක්ෂණය කළා තියෙනවා. මේ ප්‍රතිඵලයක් ඇරෙන බොහෝ දුරට දෙමව්පියන් ව්‍යාරකරුවන් උත්සාහ කරන දරුවන්ට අවවාද කරනවා, මේ ආකාරයෙන් ජංගම දුරකථනය අඛණ්ඩව භාවිතා කරන්න එපා, පරිගණක අඛණ්ඩව භාවිතා කරන්න එපා, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරීම සීමා කිරීමට කටයුතු කරන්න කියන දැනුම් දීමත් සමග ඇතැම් දරුවෝ එක්තරා ආකාරයක කලහකාරී ආකාරයේ ප්‍රචණ්ඩකාරී ආකාරයෙන් ඇතිරෙන තත්ත්වයක් අපිට නිරීක්ෂණය කරන්න තිබෙනවා. මද්ද විවාහ විතර දරුවන්ගේ තියෙන වැඩිහිටියන්ගේ තියෙන අබ්බහිතාවය සහ සමානම එක්තරා ආකාරයක අබ්බහිතාවයක් හැටියට තමයි මේ ජංගම දුරකථන වලට එවැගේම පරිගණක තිරවලට දරුවන්ගේ තියෙන වැඩි විතරක් නෙවෙයි වැඩිහිටියන්ගේ තරුණයන්ගේ තියෙන අපහිතාවයත් අර මද්‍රව්‍ය භාවිතය වගේම එක්තරා ආකාරයක කඩදාටුදායක අපහිතාවයක් තමයි අපි නිරීක්ෂණය කරන්නේ. මේ තත්ත්වය තුළ භාරකරුවන් දෙමව්පියන් තරුණීන් දරුවන් අතර යම් යම් ආකාරයේ මතභේදාත්මකත්වයක් නැති වෙන්න පුළුවන්, ගැටුම්කාරී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්, කලාකාරී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවලදී අපිට වාර්තා වෙලා තියෙන දරුවෝ නිදිනසා ගැනීමට පැච් කරපු අවස්ථාවල්, ඒ වගේම ඔවුන්ගේ රාත්‍රී කාලයේ නිින්ද නිසි පරිදින ලැබීම මේ ජංගම දුරකථන උපාංග විද්‍යුත් උපාංග භාවිතයත් එක්ක අන්තර්ජාලයේ පරිහරණයත් එක්ක ඔවුන්ගේ කායික සෞඛ්‍යයට මානසික සෞඛ්‍යයට විශාල වශයෙන් බාධාවක් නැති වෙලා තිබෙනවා. ඒ වගේම පරපතලම තත්ත්වය තමයි ඔවුන් කලහකාරී ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගන්නවා. වල මේ දරුවෝ තරුණයන් ඉහළෙන පරිගණක විද්‍යාවල බොහෝ දුරට ප්‍රචණ්ඩකාරී චර්ය රටාවන් තම ප්‍රියජනක හැඟීම් හැටි රස විඳින තත්වයන් තමයි අපි බොහෝ දුරට නිරීක්ෂණය කරන්නේ. මේ දරුවෝ තරුණයෝ පරිහරණය කරන ජංගම දුරකථන හරහා, සමාජ මාධ්‍ය ජාල හරහා, අන්තර්ජාලය හරහා කරන පරිගණක ක්‍රීඩා, දුරකථන මගින් කරන ක්‍රීඩා බොහෝ දුරට ප්‍රචණ්ඩකාරී නැඹුරුවක් තිබෙන තත්වයන් බව අපි නිරීක්ෂණය කරනවා. ඒ නිසා මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. දරුවන්ගේ තරුණයන්ගේ ආරක්ෂාවට සුරක්ෂිතතාවයට බාධා වන්න තියෙනවා වගේම ඔවුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් රටාවන්, වේගකර හැසිරීම් රටාවන්, කලාකාරී හැසිරීම් රටාවන් වර්ධනය වෙන්නටත් මේ ජංගම දුරකථන අන්තර්ජාල භාවිතයේ විශාල වශයෙන් බලපාලා තිබෙන බව අපිට නිරීක්ෂණය කරන්න තිබෙනවා. ඒ නිසා අපි බොහෝ දුරට මෙවැනි තත්ත්වයකදී දෙමව්පියන්ට, භාරකරුවන්ට, වැඩිහිටියන්ට ඔවුන් සමග කලාකාරී ආකාරයෙන් දඬුවම් ලබා දීමේ ආකාරයෙන් කටයුතු කරනවා වෙනුවට ඔවුන් සමග ඉතාම සමීප සුහද සම්බන්ධතාවයන් ගොඩනගා ගනිමින් මේ තත්ත්වය උන්ට පැහැදිලි කිරීමට, ඒ වගේම වෙනස් ක්‍රියාකාරකම් වලට දරුවන් යොමු කිරීමට උත්සාහ කිරීමත් ඉතා වැදගත් වෙන නැති කල්පනාකාරීව කරන්න ඕන කාරණයක්. ජංගම දුරකථන වලට තාක්ෂණික උපාංග වලට අපහිතාවයේ එකවරම එක රැකින් එක දවසකින් ඉවත් කරන්න පුළුවන් කමක් නැහැ. මේ කාලය සහ අවකාශය වෙනස් කරන ආකාරයේ වෙනස් ක්‍රියාකාරකම් වලට දරුවන් ක්‍රමානුකූලව හුරු කරවීම, ඌට ඒ සම්බන්ධයෙන් කැමැත්තක් රුචියක් ඇති වෙන ආකාරයෙන් කටයුතු කිරීමට දෙමව්පියන් භාරකරුවන් කටයුතු කිරීම තුළින් මේ තත්ත්වය ක්‍රමානුකූලව අවම කර ගැනීමට හැකිවන බවයි අපගේ මතය. ජාතික ළම ආරක්ෂණ අධිකාරියට සහ පොලිස් දෙපාර්තමේන්තුවට මේ දරුවන් එරෙහිව සිදු වන සම්බන්ධ පැමිණිලි ලැබෙනවා. ප්‍රධාන වශයෙන්ම දරුවන් එරෙහිව තිබෙන හිංසාවන් වගේම දරුවන් විසින් සිදු කරන ලබන අපරාධ නිරෝධී ක්‍රියාවන් කලාකාරීව සම්පාදනය වූ පොලිස් දෙපාර්තමේන්තුවට තමයි තොරතුරු වාර්තා ලැබෙන්නේ. පසුගිය වර්ෂයේ 2023 වර්ෂයේ පොලිස් දෙපාර්තමේන්තුවට ලැබුණු දරුවන් එරෙහි පැමිණිලි 3000ක් ආසන්න සංඛ්‍යාවක් ලැබිලා තිබෙනවා. මේ විවිධ කාණ්ඩවලට අයිති වෙන විශේෂයෙන්ම දරුවන්ට කායික හා මානසික හිංසාවන් සිදු කිරීම, පහර දීම, සම්පත් ලක් කිරීම, ඒ වගේම ලිඛිතවර සිදු කිරීම, පරපතල ලිඛිතවර සිදු කිරීම, දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සංකේත පාස් කිරීම, හොමාරු කර ගැනීම වගේම දරුවන් ගැහණු දරුවන් දූෂණය කිරීම වගේ තොරතුරු ලැබෙනවා. ජාතික ළම ආරක්ෂණ අධිකාරියට වාර්ෂිකව පැමිණිලි 8000ක් ආසන්න සංඛ්‍යාවක් ලැබෙනවා. මේ පැමිණිලි අතර මම පෙර සඳහන් කරාවත් දරුවන්ට හිරිහැර හිංසා කරන පැමිණිලි, සතවර කරන පැමිණිලි, ඒ වගේම පහර දීම තුවාල සිදු කිරීම වගේ පැමිණිලි පමණක් නෙවෙයි 2000කට වගේ ආසන්න සංඛ්‍යාවක් දරුවන්ගේ භාර්ය හා ආරක්ෂාව පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් වෙන පැමිණිලිත් ලැබෙනවා. ඒ වගේම දරුවන් ශ්‍රමිකයන් හට යොදවා ගැනීම සම්බන්ධයෙන් වෙන පැමිණිලි ලැබෙනවා. එපමණක් නෙවෙයි ජාතික ළම ආරක්ෂණ අධිකාරියට දරුවන්ගේ කලාකාරී හැසිරීම සම්බන්ධයෙන් යම් පැමිණිලි ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් ජාතික ළම ආරක්ෂණ අධිකාරිය ප්‍රධාන අවධානය යොමු කරන්නේ, ප්‍රමුඛ අවධානය යොමු කරන්නේ දරුවන්ට එරෙහිව සිදු කරන හිංසාවන් පීඩාවන් සම්බන්ධයෙන්. නමුත් අපිට ලැබෙන දරුවන් විසින් සිදු කරන ප්‍රජ
ජන්ද කාර ැසීම සම්බන්ධය වන පැමිලි අපි පොලිස් පාර්මෙන්න්තු වෙතරත් පරිවාසාල මර්ශ පාපනතු වෙතරත් අවශ්‍ය ක්‍රියා මාර්ගනි යොමු කරන්න කට. ඇඟලුම් ශේස්ත්‍රයේ දැවන්තයා ස්ටයිලිෂ් සෝ සිංකරූප් වෙතින් ප්‍රයිශීට් අපනයිනය කරන අනර්ඝ නිමියඳුම් රුපියල් දෙසිය පණහේ සිට මල්බෙරි ස්ටේට් ගුරු ගොඩහරණා.